දැන් අපිට පේනවා ආණ්ඩුව මේ අවුරුද්දන් මෙහෙම යාවි. එහෙම නැත්නම් තව අවුරුද්දක් දෙකක් තුනක් යාවි. ඒ වගේ උත්තර තමයි දෙන්නේ. ජොකිව මාරු වුණාට රටේ අනාගතය ගැන අපිට දකින්න පුළුවන් දේවල් ගැන අපිට සුභවාදීව බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා අපිට තේරෙන්නේ නැහැ. ජනතාවට හැමෝටම බෑ ගිහිල්ලා සපපහසුවෙන් හෝටලේ කාලය ගත කරන්න. අනිත් රටවල් වල තියෙනවා විවේක ගත කරන්න පුළුවන් ප්‍රදේශ ගිහිල්ලා ඒගොල්ලොන්ට තියෙන ආදායමෙන් ඒවය ගත කරන්න පුළුවන් කම කියලා. අපේ රටේ එහෙම බෑ. ඕසත් මිනිහත් එළියට බැස්සොත් පාරේ තියෙන ප්‍රවාහන බලන්න. ඊට පස්සේ අපේ රටේ මාර්ගවල නීතිය නැහැ. රටේ අවනීතිය තියෙනවා. පාතාලේ රජ කරනවා. ඒතකොට තමන්ට සල්ලි තිබුණා කියලා හොඳ ගියක් තිබ්බා කියලා මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. මේ රට තව හුඟක් දුර ගමනක් යන්න තියෙනවා කියන්නේ. නමුත් මේ දේශපාලනඥයින්ට අතීතේ ඉඳලාම වර්තමානයේ මේ දිගටම පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම මේ මං කියන දේ ගැන අවධානයක් යොමු වෙලා මේකෙන් රට ගොඩ වෙන්න ඕනේ. අපි තඩුගානේ එක පුද්ගල ආදායම ඩොලර් 15,000ක්වත් ගන්න රටක් වෙන්න ඕනේ කියලා එහෙම දැක්මක් නැහැ. මේක හරි කනගාටුදායක තත්ත්වයක්. දැනුත් අපි දකිනවා වර්තමාන ජනාධිපතිත් ගෑස් ටික දෙන්න හදනවා, පෙට්‍රල් ටික දෙන්න හදනවා, බඩු මිල රුපියල් 400කින් විතර වැඩි වෙච්ච රුපියල් 25කින් 30කින් අඩු කරන්න හදනවා. ඒ වුණාට මේ රටේ ජනතාව ලෝකේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරාම අපි ජීවත් වෙන්න හිඟන්නවා වගේ. අන්ත දුප්පත්. අපේ රටත් අන්ත දුප්පත්. අපේ රටත් කරන්නේ ලෝකෙම හැමතැනින්ම හිඟා කණේ. ගාලු මෝදර තිබුණ අරගලේ ඇත්තටම රට පුරාට විසිරුණා. ඊට පස්සේ ආවේගශීලී ජනතාව දේශපාලනඥයන්ට තර්ජනාත්මක විදියට හැසිරුණා. ඒ වගේ ප්‍රතිපලයක් ඇඩියට හොඳ දේවලුත් වෙලා තියෙනවා. දැන් දේශපාලන ත්‍රිවිල් වල යනවා. V8 BMW ඒවල් වල තියෙනවා. එළියට බහලා යන්න බයයි. සමහරලාට යනවා අර පොඩි තියෙන මරුති වල එහෙමත් යනවා. පාර්ලිමේන්තුවට එනවා අර වැගන කාර් වල දැන්. ඉස්සර BMW දෙකක් විතර දාගෙන ආපුවා. ඉතින් හොඳ දේවලුත් වෙලා තියෙනවා. පාරවල් විවෘත කරන්න යන්නේ නැහැ. ගමට යන්නත් බයේ ඉන්නවා. ඒතකොට මේ වගේ දේවලුත් වෙලා තියෙනවා. මේව වෙලා මේ වගේ දේවල් වෙලා තමයි ලෝකය වෙනස් වුනේ. මොනව හරි අරගල ඇවිල්ලා ආවේගශීලී මිනිස්සු හරි කවුරු හරි එළියට ඇවිල්ලා දූෂිත පාලකයන්ට තර්ජනාත්මක විදියට පණිවිඩයක් දීලා තමයි ලෝකෙ වෙනස් වුනේ. වෙනස් වුණ රටවල්. නැතුව සීනි බෝල ටොපි දීලා ඉවරලා දේශපාලනඥයෝ වෙනස් වෙලා නැහැ. දේශපාලනඥයෝ නමස්කාර කරලා මල් වැඩන් දැම්මට ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ. මේ රටේ ජනතාව තව එකක් දැනගන්න ඕනේ. මේ ගෑස් පෝලිං නැති වුණොත්, ඉන්ධන පෝලිං නැති වුණොත්, විදුලි ආවොත් රටට සියලු දේ හම්බ වුණා කියලා ඉවරලා නැවත හිටපු දුක්ඛදායි ජීවිතයට ගිහිල්ලා තියෙන දේක් කාලා ජීවත් වෙනවා කියලා ජීවත් වෙන්න එපා කියන එක. ජනතාව ඒක තේරුම් ගන්න ඕනේ. මේවා තමුන්ට ලැබිය යුතු සියලු දෙනාටම තමුන්නාසලට ලැබිය යුතු මූලික අයිතිවාසිකම්. ඒවා ලැබුණා කියලා තමුන්නාසලට මේ රටේ ජීවිතයක් ගොඩනගාගෙන සාර්ථක රටක, සැප පහසුව තියෙන රටක ජීවත් වීමට තියෙන අයිතිවාසිකම අමතක කරන්න එපා. ඒකම මේ රටේ ජනතාවට නැවතත් මතක් කරන්න ඕනේ. මේ කාලේ ඉන්නවා කොළඹ සමහර ප්‍රභුවරු. දැන් ඒගොල්ලෝ නැවතත් කියන්න පටන් අරන් තියෙනවා. දැන් අරගලේ ඕන්නේ. ඒගොල්ලෝ හිතනවා රනිල් වික්‍රමසිංහ චාන්ස් එකක් දීලා බලමු. මේ ප්‍රභුවරු දන්නේ නැද්ද රනිල් වික්‍රමසිංහ අවුරුදු 40ක් දේශපාලනේ. රටේ පස් පාරක් අගමැති. එච්චර කාලයක් රට වෙනුවෙන් සේවය කරලා අද රට මෙතන තියෙනවට මේ ඔක්කොමත් වා කියන්න ඕනේ. එතකොට නැවත චාන්ස් දෙනවා. එහෙම ඉන්න ගියොත් මේ රට හදාගන්න නැතුව හරි මාර්ගයකට ගන්න නැතුව එක එක්කෙනත් එක්ක අත්හදා බැලීම් කර කර ඉන්න ගියොත් මේ ප්‍රභුවරුන්ට තේරෙන්න ඕනේ මේ රට කවදාවත් ඔලුස්සන්නේ නැහැ කියලා. ඒක අන්දා මේ සිස්ටම් චේන්ජ් එක ඇරෙන්න එක එක පුද්ගලයන් තියාගෙන නැවතත් අත්හදා බැලීම් කරන එක මේ රටේ හවතක් වෙන්නේ නැහැ. අනිත් එක මම මේ සර්වපාක්ෂික ආණ්ඩුව කියන එක ගැනත් මම මතයක් ප්‍රකාශ කරන්න ඕනේ. මම පාර්ලිමේන්තු කාලයක් අවුරුදු 12ක් පාර්ලිමේන්තු 3 වෙනි වතාවට දැන් ඉන්නේ. මේ පක්ෂවල සියලුම පක්ෂවල අපේ පක්ෂය මම හිතනවා අනිත් පක්ෂවලට වඩා ඉහළ මට්ටමක ඉන්න අලුත් පක්ෂයක් නිසා. නමුත් බහුතරයක් පක්ෂවල ඉන්න නායකයින්ට ජේෂ්ඨයින්ට දැක්මක් නැහැ. එතකොට සර්වපාක්ෂික කිව්වත් මේ කට්ටිය එකතුලා තමයි ආණ්ඩුව හදන්නේ. එතකොට එක පක්ෂයක් රටක් පාලනය කරනවට විතරවත් එතන සමගියක්, එකමුතුභාවයක්, එක අරමුණක ගමන් කිරීමට හැකි මාර්ගයක් තෝරා ගැනීම සර්වපාක්ෂික ආණ්ඩුව කියන එකේ තියෙයිද කියලා මට සැකයක් තියෙනවා. සර්වපාක්ෂික වුණ පළියට මේ පුද්ගලයින් අමුතු විදියට හිතන්න පටන් ගන්නෑ. සර්වපාක්ෂික ආණ්ඩුවට එන තනතුරු ගන්න අයගේ අතීතය වෙනස් වෙන්නේ නැහැ, වර්තමානය අනාගතය වෙනස් වෙන්නේ නැහැ සර්වපාක්ෂික ආණ්ඩුවක වාඩි වුණා කියන්නේ. ඒක අන්න මෙයා එක ආණ්ඩුව දුර්වල වුණා කියලා ඊට පස්සේ ඔක්කොම එකතු කරලා ඉවරලා ආණ්ඩු කරන්න ගත්තා කියලා වෙනසක් වෙන්නේ නැහැ කියන එක මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. යමක් කරනවා නම් ඒකේ හරි ප්‍රතිඵලයක් ලැබෙන දේක් තමයි අපි කරන්න ඕනේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. මැතිවරණයක් තියන්න පුළුවන් නම් හොඳයි ජනතාවට තීරණය කරන්න. ඒකට මැතිවරණයකට හදිස්සි වුණාට ප්‍රායෝගික ගැටලු මේකේ තියෙනවා. ඒක හන්දා මේ සියල්ල සලකා බැලුවම ආණ්ඩුව ගෙදර යන්න ඕනේ අසමත් කියන මතෙත් මම ඉන්නවා. ඊට පස්සේ මැතිවරණයකට යන්න බැරි මොකද කියන එක මම දැන් කිව්වා. එහෙමනම් මේ රටේ ජනතාවට වෙනසකට යන්න වෙනවා. ගෝඨා බෙලිව්වේ තියස්තාවෙන් නෙමෙයි. යම් කිසි වෙනස් ආකාරයක් කල්පනා කරන්න වේවි. නිවැරදි පිරිසක්, නිවැරදි බලවේගයක් පාර්ලිමේන්තුවේ හදා ගන්න පුළුවන්. නිවැරදි කට්ටිය එකතු වෙලා පාර්ලිමේන්තුවේ බලය ගන්න පුළුවන් ක්‍රමයක් ගැන හිතුවොත් වෙනසක් වෙයි කියන එක තමයි මට පේන්නේ. ඒ ඇරෙන්න වෙන ක්‍රම කිසිම විදියකින් වෙනසක් වෙයි කියලා මම හිතන්නේ.